මම ගල් මාළුවෙක් පුරවල රෝස්ට් කරන්නයි යන්නේ. ඒ වගේමයි උදේට හරි රැට හරි පෝෂණීය ආහාර වේලක් හැටියට බත් පුරවල මේ මාළුව මන් රෝස්ට් කරනවා. මේක අවන් එකේ රෝස්ට් කරන නිසා තෙලුත් පොඩි ප්‍රමාණයයි යන්නේ. මේ ෆිෂ් රෝස්ට් එකට ඔයා කැමති නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න, ඔයාගේ වටිනා කමෙන්ට් එකක් මේ වීඩියෝ එක යටින් සඳහන් කරන්න. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් ඉගෙනගෙන කෑම ඔයා Facebook හරහා සිය දහස් ගණනින් ෆොටෝ සෙවන අපේ අම්මා YouTube චැනලේ සමග ඔබත් එක්වන්නට නම් subscribe බටන් එක ප්‍රෙස් කරලා ඒ ළඟ තියෙන පුංචි බෙල් එකත් ප්‍රෙස් කරන්න. අයිබෝන්, අපේ අම්මා YouTube චැනල් එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. මෙන්න තියෙන රෙසිපිය ලියාගන්න පොඩි අමුද්‍රව්‍ය ටිකක් විතරයි ඕනේ. මාළු ගන්න තැනට ගියාම රෝස්ට් කරන්න කියලා කිව්වහම එයාලා මේ විදියට කප්පලා ඇතුලේ ඔක්කොම සුද්ධ කරලා දෙනවා. මේ විදියට ගෑෂස් ගහලා ඉරි ගහලා ඉල්ලල ගන්න. මේකට මලට් ෆිෂ් කියලා කියනවා. ඒ වුණාට එයාලා කියන්නේ ගල් මාළු කියලා. ඊළඟට ගම්මිරිස් කුඩු තේ හැඳයි මිරිස් කුඩු මේස හැඳක් විතර, කහ කුඩු තේ හැඳි කාලයි ලුණු කුඩු තේ හැඳි කාලට චුට්ටක් වැඩියෙන්, රතු ලුණු ගෙඩි පහක් හයක් විතර පුංචි ඉඟුරු කෑල්ලක් සුදු ලුණු බික් එකක්. ඊළඟට චිකන් කරි පවුඩර් තේ හැඳි භාගයක් ඕනේ. ඔයාට ස්පයිසස් වලට වැඩිය කැමති නම් වැඩිපුර දාගන්න. ඊට පස්සේ අපිට කැරට් ගෙඩියක් මේ වගේ හීනියට කපාගෙන ඕනේ. ලීක්ස් ගහකින් භාගයක් පොඩියට කපාගෙන ඕනේ. මේ තියෙන පාස්ලි කොළ ඒකත් චූටියට කපා ගන්නවා. මාළු මිරිස් කරලා මේ වගේ පොඩියට කපා ගන්න. මාළු මිරිස් නැත්තම් අවමිරිස් විතරක් උනත් දාගන්න. ඊළඟට අවමිරිස් කරල් දෙකත් පොඩියට කපා ගන්නවා. ඊළඟට අපිට දෙහි බෑයකුත් ඕනේ. ඉස්සෙලම ටිකක් ලුකු රතුළු උණු මේ විදියට පහක් විතර කපලා දාගන්නවා. ඊළඟට අපේ ගම්මිරිසකින් භාගය ග්‍රයින්ඩර් ජායකට දාගන්නවා. ඊළඟට මිරිස් කුඩු, කහ කුඩු, ලුණු කුඩු මේ සේරම එකතු කරගන්නවා. ඊට පස්සේ කපාගත්තු මාළු මිරිස් අවමිරිස් ටිකත් එකතු කරගන්නවා. ඊළඟට ඉඟුරු ඉසුදු ලුණුයි දාලා හොඳට අඹරගන්නවා. ඔයාට මේක ගලේ අඹරගන්නත් පුළුවන්. දැන් මේකේ ලුණු බලලා ලුණු මදි නම් ලුණු චුට්ටක් එකතු කරගන්න. මේකට එකතු වෙන ලුණු ප්‍රමාණය අනුව තමයි මේ මාළුව රසවත් වෙන්නේ. දැන් මේ පේස්ට් එකට දෙහි බෑයක් මිරික ගන්නවා. දැන් මේ පේස්ට් එක කලවම් කරලා ඒකට මං ඔලිව් ඔයිල් ටිකක් දාගන්නවා. මේකට ඔයා කැමති තෙල් වර්ගයක් එකතු කරගන්න. ඊළඟට අපේ පේස්ට් එක ගෑෂස් ඇතුළට යන විදියට දාගන්නවා. ඒ වගේමයි මාළුවගේ බඩ ඇතුළටත් යන විදියට දාගන්න ඕනේ. ඊළඟට මේක විනාඩි 10ක් වහලා මැරිනේට් වෙන්න තියෙනවා. ඊළඟට භාජනයට ඔලිව් ඔයිල් චුට්ටක් දාගන්නවා. තෙල් ටික රත් වෙනකොට රතු ලුණුයි කැරටුයි චිකන් කරි පවුඩර් තේ හැඳි භාගෙකුයි එකතු කරගන්නවා. ඊළඟට අපි එකතු කරගත්තු ගම්මිරිස් වලින් කැමති ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඊළඟට රසාණු ලුණු තේ හැඳි කාලට චුට්ටක් අඩු වෙන දාගන්නවා. දැන් බත් කෝප භාගයක් විතර ඒකට එකතු කරගන්නවා. දැන් පොඩි ලීක්ස් කෑල්ලකුයි ඒ වගේම පාස්ලි කොළයි ඒකට එකතු කරගන්නවා. පාස්ලි කොළ ලීක්ස් එහෙම තැම්බෙන්න ඕනේ. අවන් එකට දැම්මට පස්සේ ඒව තැම්බෙනවා. ඔයාට ලුණු කොළ තියෙනවා නම් ලුණු කොළ වුණත් මේකට එකතු කරගන්න පුළුවන්. දැන් මේ බත් එක නිවිලා තියෙන්නේ. විනාඩි 10කට පස්සේ මාළු අරගෙන මෙන්න මේ විදියට බත් ටිකයකට පුරවනවා. පුරවලා තින් තද කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ටූත් පික් දෙක තුනක් ගහලා මේක සීල් කරගන්නවා. දැන් උඩට ආයෙත් ඔලිව් ඔයිල් ටිකක් මන් දාගන්නවා. ඊළඟට බේකින් රැක් එකක් උඩට ඇලුමිනියම් ෆොයිල් එකක් දාලා ඒකේ උඩ මේ වගේ කැරට් කෑලි තුනක් මන් තියෙනවා. කැරට් කෑලි තුන උඩ මේ විදියට මාළුව තිබ්බහම උඩ පැත්ත බේක් වෙනකොට වැක්කිරෙන ජූසස් වලින් මාළුවගේ යට පැත්ත දිය වෙන්නේ නැහැ. දැන් මම සෙල්සියස් අංශක 200ට ප්‍රීහීට් වෙච්ච අවන් එකේ විනාඩි 30ක් එක පැත්තක් බේක් කරගන්නවා. විනාඩි 30කට පස්සේ අවන් එකෙන් මේ වගේ පරිස්සමට එළියට ගන්නවා. දැන් මේ උඩ පැත්ත හොඳට රෝස්ට් වෙලායි තියෙන්නේ. දැන් මේ වැක්කිරුන ජූස් ටික පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ මං අතට ග්ලව් එකක් දාලා පරිස්සමට ස්පැචුලා එකක උදව්වෙන් මෙන්න මේ විදියට අනිත් පැත්තට හරව ගන්නවා. දැන් ආයෙත් අනිත් පැත්තේ ඔලිව් ඔයිල් ටිකක් දාගන්නවා. ඒ වගේමයි දැවිලට කැමති නම් මේ වෙලාවේ ඔයාට
මිරිස් කුඩු තේ හැඳි භාගයකට ලුණු කුඩු ඇබින්දක් දාලා කලවම් කරලා උඩට දාගන්නත් පුළුවන්. දැන් ඊළඟට අනිත් පැත්තත් තායේ විනාඩි 30ක් තියෙනවා. විනාඩි 30කට පස්සේ අපේ රෝස් ෆිෂ් එක මෙන්න මේ විදිහට එළියට අරගෙන එනවා. මේ බලන්න, ඒ පැත්තත් හොඳට රෝස්ට් වෙලා. ඊළඟට අපේ ප්ලේට් එකට මේ වගේ සලාද කොළ ටිකක් දාලා අපේ රෝස්ට් ෆිෂ් එක පරිස්සමට මේ වගේ අරගෙන ඒකේ උඩින් තියනවා. ඊළඟට මේ ටූත් පික් ටික ගලව ගන්නවා. ඊළඟට ලුණු ටිකක් කපාගෙන, පාස්ලි කොළ ටිකක් දාගෙන, දෙහි කැලි ටිකක් කපාගෙන මේ විදියට රස බලන්න තමයි තියෙන්නේ. මේ බලන්න අපේ ෆිෂ් එක හොඳට රෝස්ට් වෙලා තියෙනවා. ඒ වගේම ලුණු ඇඹුලුත් ගානට තියෙනවා. මම හිතනවා මේ රෝස්ට් ෆිෂ් එක ඔයාට අලුත් අත්දැකීමක් වෙයි කියලා. මොකද මේ රෝස්ට් ෆිෂ් එක මම හදන ක්‍රමයටයි හැදුවේ. ඊළඟට අපි අර ඉස්සෙල්ල එකතු කරගත්ත ජූස් ටික තියෙනවනේ. ඒ ටික බත් එකට දැම්මම හොඳ රසයක් එනවා. ඊළඟට මාළුවට දෙහි ඇඹුල් ටික ගුද්දාගෙන රස බලන්න පුළුවන්. මම මේකට වැඩි කුළුබඩු ස්පයිසස් දැම්මේ නැහැ. මාළුවගේ රස වැඩිපුර ගන්න තමයි මම උත්සාහ කළේ. මේ ජූස් ටික වැටුනම බත් එකත් හොඳ රහට තියෙනවා. ඔයාට පුංචි පාටියකට වුණත් ගෙදරදී පවුලේ කෑම මේසෙට මේ වගේ එකක් හදා ගන්න පුළුවන්. ඔයා මේ ෆිෂ් රෝස්ට් එක හැදුවට පස්සේ අපේ අම්මා Facebook ෆෑන් පේජ් එකට ඔයාගේ ෆොටෝ ෂෙයා කරන්න. මෙන්න මේ පෙන්නන තැන තියෙන අපේ අම්මගේ පින්තූරේ ක්ලික් කරන්න. එතකොට වීඩියෝස් කියලා එකක් එනවා. ඒක ක්ලික් කරාම මුල ඉඳලා දාපු වීඩියෝස් ඔක්කොම බලා ගන්න පුළුවන්. ඒ වගේමයි ප්ලේලිස්ට් කියලා බටන් එකක් එනවා. ඒකේ එකම වර්ගයේ කෑම වර්ග ප්ලේලිස්ට් වල දාලා තියෙනවා. කැමති ප්ලේලිස්ට් එකක් ක්ලික් කරලා ඔයා කැමති කෑම වර්ග බලන්න. මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. බොහොම ස්තුතියි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව press කරන්න.